අපි අද කරන්න යන්නේ එදා අපි කලින් වීඩියෝ එකක් කරා චෙස් ක්‍රීඩාව ආරම්භ කරලා කොහොමද කරගෙන යන්නේ කියලා. දැන් අදත් ඒකේ මූලික අදියරේ යම් යම් සිද්ධීන් සමග ඉන් ඉදිරියට තමයි අද අපේ වීඩියෝ එක කරන්නේ. එදා ඔයගොල්ලන්ට මතකයි මම කිව්වා චෙස් බෝඩ් එක තියාගන්නකොට මතක ඇතුවම මෙහෙම දකුණු අත පැත්තේට සුදු පාට කොටුවක් එන විදියට තියාගන්න ඕන. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බෝඩ් එක තියෙන මේ මගේ දකුණු අත කැමරාව තියෙන මම අදින පැත්තේනේ මගේ පැත්තෙන් මෙන්න මේ දකුණු අත තියෙන පැත්තනේ මේ සුදු කොටුවක් එන්න තියාගෙන තියෙන්නේ. එතකොට එදා කිව් විදියට මේ පිළිවෙලට මම දැන් ඉත්තු ටික තියාගන්න ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. මේක බලනකොට එදා කියපු එකත් මතක් වෙන. ඒ වගේම චෙස් ක්‍රීඩාවේ මේ දෙවනි වීඩියෝ එක අපි කරන්නේ ඒක නිසා ඉස්සෙල්ලා මේක බලන්න එපා. මේකේ මම description box එකට මේකේ part 1 එකේ link එක දාලා තියෙන්නේ. මේක බලන්න ඔයගොල්ලෝ කැමති නම් ඉස්සෙල්ලා ඒකෙන් ගිහිල්ලා part 1 එක බලන්න. මොකෝ මේක පියවරෙන් පියවර ඉගෙන ගන්න ඕන ක්‍රීඩාවක් සහ මේක කලාවක් වගේ හදාරන්න ඕන ක්‍රීඩාවක්. අපි බලමු කොහොමද ඉත්තු ටික තියාගන්නේ කියලා. මේක විස්තර මම කලින් වීඩියෝ එකේ කියලා තියෙන හින්දා අද ඒ ගැන විස්තරයක් කරන්නේ නැහැ. දැන් මම මෙතන ඉත්තු ටික තියාගන්නවා. ඉස්සෙල්ලා මේ කිව්වා වගේ රුක්ලා දෙන්න අරගෙන දෙපැත්තෙන් තියාගත්තා. ඊළඟට මේ ඉන්නේ නයිට්, නයිට්ලා දෙන්න ඊළඟට තියාගත්තා. මේ ඉන්නේ බිෂොප්, ඊළඟට බිෂොප්ලා දෙන්න තියාගත්තා. ඊළඟට මම එදත් කිව්වා මෙන්න මේ සුදුකින් කළු කොටුවෙන් තියාගත්තා. ඒකට එක කොටුවයි ඉතුරු වෙන්නේ. ඒකට අපි ක්වීන් තියාගත්තා. මෙහෙම මෙන්න මේ ඉත්තු ටික තමයි තියෙන විදිය මතක තියාගන්න ඕනේ. ඊන් පස්සේ මේ මෙතන ඉන්න ඉත්තු 8 දෙනෙක් මේ පෝන්ලා නැත්තම් සෝල්ජර්ස්ලා මේගොල්ලොන්ගේ කිසිම මෙහෙම තියෙන පිළිවෙලක් නැහැ. පළවෙනි පේළියේ නෙමෙයි දෙවෙනි පේළියේ කොටුවල වර්ණයේ පිළිබඳ කිසිම සැලකීමක් කරන්නේ නැතුව මෙහෙම තියාගෙන ඉනවා. මම මේ ටික අද ඔයගොල්ලන්ට පෙන්නන්නේ එදා කියලා දීපු එකේ මතකයේ අලුත් වෙන්න ඕන නිසා. මේ විදිහටම තමයි අපි කළු ඉත්තු හදාගන්නේ. නැත්නම් අපි ප්‍රතිවාදීන්ගේ ඉත්තු හදාගන්නේ. ඉස්සෙල්ලම රුක්ලා දෙන්න ගත්ත නැත්නම් ආසල්ලා දෙන්න දෙපැත්තෙන් තිබ්බා. ඊළඟට අපි කළු පාට නයිට්ලා දෙන්න ගත්තා. ඊළඟට තිබ්බා. ඊළඟට අපි බිෂොප්ලා දෙන්න හොයාගත්තා. බිෂොප්ලා දෙන්න ඊළඟට තිබ්බා. කළුකින් සුදු කොටුවෙන් තිබ්බා. ඉතුරු වෙච්ච එකේ ක්වීන් තිබ්බා. එතකොට අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි පෝන්ලා ටික පළවෙනි පේළියේ කොටුවල වර්ණයේ පිළිබඳ සලකා බලන්නේ නැතුව මේ ආකාරයට තියා ගන්නවා. මේ වීඩියෝ එකත් එදා ඐඩී එක වගේම අපි එඩිට් කරන්නේ නැතුව සජීවීව පටිගත කරලා තමයි අන්තර්ජාලයට මුදා හරින්නේ. එදා කිව්වා වගේම ඔයගොල්ලෝ මේ බෝඩ් එක තියාගත්තාන් පස්සේ ඔයගොල්ලෝ ආදුනිකයන් නම් බෝඩ් එක කීත්ව තියෙනවා යම් යම් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි වෙලාද කියලා බලාගන්න එක ක්‍රමයක් තමයි මේ පළවෙනි පේලේ ඉන්න ෆෝන් ලා ගැන නොසලකා බැලුවොත් අපි පොඩ්ඩක් ඒගොල්ලෝ අයින් කරමු. මෙහෙම අයින් කරයින් පස්සේ ඔයගොල්ලන්ට පේනවා රුක් ඉස්සරහේ රුක් ඉන්න ඕනේ, නයිට් ඉස්සරහේ නයිට් ඉන්න ඕනේ. පේලේ විදියට ගත්තාම බිෂොප් ඉස්සරහෙන් බිෂොප්, කිං ඉස්සරහෙන් කිං, ක්වීන් ඉස්සරහෙන් ක්වීන්. ඒ විදිහට පේලියට ඉන්න ඕන. මම එදත් මේක වීඩියෝ එක කරනවා වගේ කොයි වෙලාවකවත් මෙන්න මෙහෙම මාරු වෙලා ඉන්න බෑ. ඒ කියන්නේ මගේ නයිට් ටීචරෙන් ඔයගොල්ලන්ගේ මේ බිෂොප් ඉන්න බෑ. එහෙම වෙනස් වෙන්නව බෑ. අනිවාර්යයෙන්ම මේ කෙලින්ම තියෙන්න ඕන. දැන් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් ඒ කොහොමද තියෙන්නේ කියලා. මේ ටික තමයි ඉතු තියා ගන්නකොට වැරදුනොත් වැරදෙන්නේ. දැන් අපි මං ඉස්සෙල්ලා පෙන්නුවා වගේ අපි ෆෝන්ලා ටික ආයෙ තියා ගන්න. මෙහෙම ෆෝන්ලා ටික තියාගත්තයින් පස්සේ කළු ෆෝන්ලා හරි අපි ඊළඟට මේ විදියට සුදු ෆෝන්ලා ටික තියාගන්න. ඔය පැත්තේ 3 දෙනෙක් ඉන්නවා. සුදු ෆෝන්ලා ටික තියාගන්න. මෙන්න මෙතනින් තමයි අපි ක්‍රීඩාව ඉදිරියට ආරම්භ කරන්නේ. මේකේ සාමාන්‍යයෙන් ක්‍රීඩාව පටන් ගන්නකොට සුදු ඉත්තු ඉන්න කට්ටිය තමයි ඉස්සෙල්ලා අදින්නේ. දැන් මම එදා ඔයගොල්ලන්ට මතකයි මේ ඉත්තු ටික ගැන පස්සේ කියන්නේ. එදා මම ඔයගොල්ලන්ට කියලා දුන්නා කිං කොහොමද අදින්නේ කියලා. මම මතක් වෙන්නත් එක අද පොඩ්ඩක් කියන්නම් ඉක්මනට. මෙන්න මේ කිං මෙතන හිටියොත් මෙයා සම්බන්ධ වෙච්ච කොටු 8ක් තියෙනවා. 1යි මේ කොටුවට, ඒ කොටුව ගෑවිලා තියෙන්නේ. මේ කොටුවට ගෑවිච්ච කොටුව අනිත් එක මේක, මේ කොටුවට ගෑවිච්ච එක මේක. එහෙම මේ දැනට වර්තමාන වෙනකොට කිං ඉදපු කොටුවට මේ සම්බන්ධ වෙච්ච කොටු 8ක් තියෙනවා. ඒ කොටු 8ට තමයි කිංට යන්න පුළුවන්. මම එදත් කිව්වා
කොයි වෙලාවකවත් දැන් මෙහෙම අටක් වෙන්න මේන් පස්සේ ඔයගොල්ලෝ හිතන්න එපා මෙහෙම එහෙම මෙහෙම යන එහෙම බෑ. එක පාට එක තැනයි. එක්කෝ මට අදින්න තියෙන වෙලාවට මෙතෙන්ට අදින්න පුළුවන්. එහෙම නැත්තම් මෙතෙන්ට අදින්න පුළුවන්. ඒ හැර මේ කොටු අටටම එකපාරට යන්න පුළුවන් කියලා නෙමෙයි මේ කියන්නේ. ඉතින් මම මේ ටික කියලා දුන්නු හින්දා ඒ ගැන එච්චර විස්තර කරන්න යන්නේ. ඔයගොල්ලන්ට මතකයි මම එදා ඒ වගේම කියලා දුන්නා බිෂොප් කොහොමද අපි අදින්නේ කියලා. ඔයගොල්ලෝ බලන්න මේ බෝඩ් එකේ කිත්තු තියෙනකොට මේ එක බිෂොප් කෙනෙක් කළු කොටුවේ ඉන්නේ, අනිත් බිෂොප් සුදු කොටුවේ ඉන්නේ. කළු එක්කෙනාටත් ඒක පොදුයි, සුදු ඉත්තු අදින එක්කෙනාටත් ඒක පොදුයි. බිෂොප්ලා දෙන්න අනිවාර්යයෙන්ම කොටුවල වර්ණ දෙකෙන් තමයි ඉන්නේ, කෙනෙක් කළු කොටුවල අනිත් එක්කෙනා සුදු කොටුවල. මම එදා කියලා දුන්නා කොහොමද අදින්නේ කියලා. දැන් බලමු කොහොමද ඒක කරන්නේ කියලා. දැන් මේ කියන තැන බිෂොප් හිටියොත් මෙයා යන්නේ මම එදා කියපු විදිහටම වැඩි කිරීමේ ලකුණ වගේ. මෙයා සුදු කොටුවේ ඉඳ ඉන්නේ. මෙයාට කැමති නම් මෙතන ඉඳන් ඉත්තෙන් උඩින් යන්න බෑ කොයි වෙලාවක. මෙහෙම එන්න පුළුවන්. මෙයාට මෙතන හිටියන් පස්සේ මෙහෙම යන්න පුළුවන්. මෙතන හිටියොත් මෙහෙම යන්න පුළුවන්. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කිව්වහම තේරෙනවා. ඒකට කියන්නේ වැඩි කිරීම ලකුණ වගේ තමයි අපි අදින්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕන මේ මම අන්තිමට කියනවා නයිට් ගැන. නයිට් හැර කිසිම ඉත්තෙකුට තවත් ඉත්තෙකගේ උඩින් පැනලා යන්න බෑ. ඔය කියපු විදිහට යන්න විතරයි පුළුවන්. මම එදා කිව්වා වගේ මේ සුදු ඉත්ත. එතකොට කළු එක්කෙනා ගියත් එහෙම වැඩි කිරීමේ ලකුණ වගේ තමයි යන්න පුළුවන්. ඒ වගේම කළු කොටුවේ ඉන්න මේ ඉත්තට නැත්නම් බිෂොප්ට කොයි වෙලාවකවත් සුදු කොටුවක යන්න බෑ. සුදු කොටුවේ ඉන්න මේ බිෂොප්ට කොයි වෙලාවකවත් මොනම හේතුවක් නිසාවත් කළු කොටුවක යන්න බෑ. දැන් එතකොට මම ඔයගොල්ලන්ට අපි සුදු පාටිත්වන්ගෙන් බැලුවොත් කිං කියලා දුන්නා. බිෂොප්ලා දෙන්න කියලා දුන්නා. මම අන්තිමට තමයි කියලා දෙන්න ඉතින් ඉන්නේ මේ නයිට්ලා දෙන්න. මේගොල්ලන්ගේ වෙනම සංකීර්ණ ගමන් රටාවක් සහ විශේෂ ලක්ෂණ තියෙන දෙන්නෙත් තමයි මේ දෙන්න. අපි ඒකින් අද බලමු රුක්ලා දෙන්න කොහොමද ගමන් කරන්නේ කියලා. රුක් නැත්තම් හාසල් කියන්නේ මෙන්න මේ ඉත්තට. මේ ඉත්ත සාමාන්‍යයෙන් ක්වීන්ගෙන් පස්සේ ඉත්තු අඩු වුණායින් පස්සේ හොඳටම වටි නිත්‍ය. මම එදක්වා නයිට් ගොඩක් ඉත්තෝ ඉදි තමයි මෙයාගෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. මෙයාගෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන් බෝඩ් එකේ ඉත්තෝ කැපිලා ඉවර වෙලා කිං එක ඉත්තෝ අඩු වුණාම. එතකොට මෙයාගෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඒකින්ද මෙයා නිතරම පරිස්සම් කර ගන්න ඕන කිං කොටු කර ගන්නවා. අපි බලමු මෙයා කොහොමද ගමන් කරන්නේ. උදාහරණ අපි හිතමු මෙයා මෙතන හිටියයි කියලා. මෙයා මෙතන හිටියානම් මේගොල්ලෝ ගියේ වැඩි කිරීමේ ලකුණු වගේ. බිෂොප් ගියේ වැඩි කිරීමේ ලකුණු වගේ. හැබැයි රුක් කියන්නේ එකතු කිරීමේ ලකුණු වගේ නැත්තම් ධන ලකුණු වගේ. උදාහරණයකට මෙයා මෙතන හිටියොත් මෙයාට පුළුවන් ඉතොන් උඩින් යන්න බෑ. මෙයාට මෙතෙන්ට යන්න පුළුවන්. මෙතෙන්ට කියන්නේ ඕනනම් මෙතෙන්ට, ඕනනම් මෙතෙන්ට, ඕනනම් මෙතෙන්ට අපිට හම් වෙන පාට එක්ක මෙතෙන්ට ඇදලා නවත්තන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට හම් වෙන පාට මෙතෙන්ට ඇදලා නවත්තන්න පුළුවන්. නැත්තම් අපිට අදින්න හම් වෙන යාට මෙතෙන්ට අදින්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම යන්න පුළුවන්, මෙහෙම යන්න පුළුවන්, මෙහෙම යන්න පුළුවන්. ඔයාලට කිව්වහම තේරෙනවා ධන ලකුණ වගේ. එතකොට මෙයා යන්නේ ධන ලකුණ වගේ. එතකොට එහෙනම් මෙයාත් යන්නේ ධන ලකුණ වගේ. එතකොට ඒ දෙන්නයි ප්‍රශ්නේ. හරි, අපි ඊළඟට බලමු වටිනාකණින් වැඩි මිත්ත. වටිනාකණින් වැඩි මිත්ත තමයි රැජින නැත්තම් ක්වීන්. අපි නිතරම කිං ආරක්ෂා කරගන්න වගේම චිස්ගේ ගේම් එකේදී නැත්තම් ක්‍රීඩාවේදී මූලික අධියරේදී ක්වීන් ආරක්ෂා කරගන්න සෑහෙන උත්සාහයක් දරන්න ඕන. මොකෝ මුලින්ම අපේ ක්වීන් කැපුණොත් අපිට මේ ගේම් එක දිනන්න පුළුවන්. දිනන්න බැරි කියලා නේ මම මේ කියන්නේ. දිනන්න අපිට සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. අපි ඒක නිසා නිතරම මෙයා ආරක්ෂා කරගන්න බලන්න ඕන. මෙයා මේ චෙස් බෝඩ් එකේ ඉන්න වටින මිත්තින්ද. අපි එහෙනම් බලමු මේ වටින මිත්තගේ වැඩ ගැළ කොහොමද කියලා. මෙයා මෙතන ඉන්නවනම් ඔයාට මතකයි මම ඉස්සෙල්ලා කිව්වා මේ කොටුවට සම්බන්ධ වෙච්ච කොටු අටකට කින්ට යන්න පුළුවන් කියලා. උදාහරණයක් කින්නම් මේ ඉන්නේ. මම කිව්වා මෙන්න මේ කොටුවට යන්න පුළුවන් කියලා. මතක් කරලා බලන්න දැන් මතකයිද කියලා. කින් ඉන්න කොටුව ගෑවිච්ච ඉතුරු කොටු අටෙන් ඕන මෙහෙකට එයාට යන්න පුළුවන්. හැබැයි යන්න පුළුවන් එක කොටුවයි. මෙයාට මෙයින් එහා මෙහෙ යන්න බෑ එකපාරට. මෙන්න මේ තව එක්කෙනෙක් මන් දීලා නැහැ. මෙතන තිබ්බා මෙන්න මේ කොටු අටට විතරයි යන්න පුළුවන්. හැබැයි ක්වීන්ගේ වෙනස තියෙන්නේ ඕකමයි. හැබැයි එක කොටුව නෙමෙයි යන්න පුළුවන්. දැන් කින්ට යන්න පුළුවන් ඕනේ මෙතෙන්ට විතරයිනේ. මෙයාට ඉත්තු නැත්තම් මෙතන කෙලවරටම යන්න පුළුවන්. මේ පැත්තේ කින්ට යන්න පුළුවන් එක් කොටුව. හැබැයි ක්වීන්ට මෙහෙ ඉත්තු නැත්තම් කෙලවරටම යන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා මෙතන කිං හිටියානම් මෙතෙන්ට එක කොටුවක් ගේද. එහෙම නෙමෙයි මෙයාට කොනටම යන්න පුළුවන්. ඒතකොට ඔයගලන්ට තේරෙනවා කින්ට මේ කොටුව අටටම යන්න පුළුවන් එක විට එක කොටුවක් පමණයි. හැබැයි ක්වීන්ට යන්න පුළුවන් එක විට එක කොටුවක් නෙමෙයි ඈතට යන්න පුළුවන්. හැබැයි
කොච්චර ඈතට ගියත් මොනම හේතුවක් නිසාවත් ඉත්තුන්ගේ උඩින් මෙයාට පැනලා යන්න බෑ. ඉත් එක් හම්බ වුණොත් එක්ක එයා කපන්න ඕන, නැත්නම් ඊට මෙහෙන් නවතින්න ඕන. ඒක නිසා උගලන් දැන් අයිඩියා එකක් එන්න ඕන, මෙයා සාමාන්‍යයෙන් ගමන් කරන විදිහ මෙන්න මේ දෙන්නගේ එකතුවකට සමානයි. ඒ මොකක් අපි තුමු මේ දෙන්න මෙහෙම එක පිට එක තියන්න බෑ. මම මේ උදාහරණයක් විදියට වෙන්නන්නේ, මෙහෙම තිබ්බොත් මෙයාට පුළුවන් මෙහෙම ධන ලකුණ වගේ යන්න, මෙයාට පුළුවන් වැඩි කිරීමේ ලකුණ වගේ යන්න. උදාහරණයක් දැන් මේ දෙන්න එක පිටක තියෙනවා කියලා නේ මම මෙතෙන්ද කියන්නේ. මේ දෙන්නගේම ගමන් රටාව එක්කෙනෙක් සේසැලකුවොත් මේ පේළිය දිගේ යන්න පුළුවන් වැඩි කිරීමේ ලකුණ වගේ. මම මේ දුරින් තියන්න ටිකක් බලා ගන්න. මෙන්න මෙහෙම යන්න පුළුවන් නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන මෙයා විතරක් හිටියනම් මෙන්න මෙහෙම යන්න පුළුවන්. එතකොට මෙයා විතරක් හිටියනම් මම ඒගොල්ලෝ කළු ඉත්තුන්ගෙන් තියන්නම්. මෙතෙන්ට යන්න පුළුවන්, මෙතෙන්ට යන්න පුළුවන්, මෙතෙන්ට යන්න පුළුවන්, මෙතෙන්ට යන්න පුළුවන්, මේ මැදට යන්නත් පුළුවන්. ඊට පස්සේ මේ කරන් යනකොට එතකොට මං කිව්වා මෙන්න මේ දෙන්නගේ බලයට හා සමාන බලයක් තනි ක්වීන්ට තියෙනවා. ඒක අපි නිතරම කියන්නේ ක්වීන් ආරක්ෂා කරගන්න ඕන කියලා. දැන් මේ දෙන්නගෙන් බලය ගැන කිව්වොත් මෙන්න මේ මං පෙන්නපු කොටු තියෙන තීරු දි කියන්න පුළුවන්. මේ දෙන්නට තනි එක්කෙනෙකුට බැහැ එක් කරන්න. හැබැයි ක්වීන් තනියම තිබ්බොත් මේ තනි ක්වීන්ට මේ කොටු ඔක්කොටම යන්න පුළුවන්. අර දෙන්නගේ බලයට හා සමාන බලයක් තියෙනවා. ඉන්න මෙයා නිතරම අපි ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕන. දැන් පොඩ්ඩක් මම ඔයගොල්ලන්ට නයිට් ගැන කියන්න යමක්. ඒකට කලින් මම මේ ටික ඔක්කොම අයින් කරනවා. එන්න කළු විත්ත ටික අපි මේ පැත්තෙන් තියෙනවා, සුදු විත්ත ටික මේ පැත්තෙන් තියෙනවා. එතකොට සුදු ක්‍රීඩා කරන එක්කෙනාට නයිට්ලා දෙන්නෙක් හම්බ වෙනවා. ඒ නයිට්ලා දෙන්න මම අනිත් තිබ්බේ නෑ. මෙන්න මේ දෙපළ තමයි සාමාන්‍යයෙන් සාමාන්‍ය නෙමෙයි අනිවාර්යෙන්ම ස්ථානගත වෙන්නේ. කළු පාට එක්කෙනාට හම්බ වෙන නයිට් අඳුර ගන්න පුළුවන්. මේ අස්සයාගේ ඔළුව තියෙන එක්කෙනා මෙතෙන්ට මෙතෙන්ට. අර ඉස්සෙල්ලා මම මුලින්ම කියපු සංකල්පය එතකොට තියෙන ඕගලන්ට පේන. මෙන්න හරියට මේ නයිට් ඉස්සරහයි මේ නයිට් ඉන්න, මේ නයිට් ඉස්සරහයි මේ නයිට් ඉන්න. කොයි වෙලාවක මෙහෙම ඉන්න බෑ. මේ නයිට් ඉස්සරහයි වෙන ඉත් එක්ක ඉන්න එහෙම බෑ. මෙහෙම තියෙන්න ඕන. එක්කෙන හරියටම ඉත්තක ඉස්සරහෙන් ඉත්ත නැත්නම් අපි බෝඩ් එක හරියට තියාගෙන නැහැ. එමුනම් මේ ගේම් එක ඉස්සරහට යන්න බෑ. මේ ඉංග්‍රීසි අකුරු ඔයගොල්ලන්ට පේන මෙතන ගහලා තියෙනවා. මේ පැත්ත ඉංග්‍රීසි අකුරු ගහලා තියෙන, මේ පැත්ත ඉලක්කම් කරලා තියෙන, මේ පැත්ත ඉලක්කම් කරලා තියෙන. මේ තියෙන්නේ ඒක පස්සේ වුණ කියන්නේ සාමාන්‍යයෙන් මේ ක්‍රීඩාව ඉස්සරහට කරන් යනකොට පොයින්ට් මාක් කරනවා කියන්නේ මේ ඉත්තු ඉන්න තැන් මාක් කරගන්නවා. හරියට අර එක්සෙල් ෂීට් එකක තියෙනවා වගේ මේ. මෙයා ඉන්නේ G3. අන්න ඒකට තමයි මේක තියෙන්නේ. දැන් මෙයා ගත්තොත් මෙයා ඉන්නේ G8. අන්න එහෙම හොයාගන්න තමයි ඒ ඉලක්කම් තියෙන්නේ. දැන් ඔය ඉලක්කම් සහ අකුරු ගැන කල්පනා කරන්න එපා. අපි බලමු මේගොල්ලෝ ඔක්කොම පැත්තකින් දේලා මෙන්න මෙයාගේ හැසිරීම කොහොමද කියලා. මේ නයිට් පමණක් මේ චෙස් බෝඩ් එකේ තියෙන නයිට් පමණක් ආවේනික ලක්ෂණයක් තමයි මේ නයිට් පුළුවන් ඕනෑමිත්තේ උඩින් පැනලා යන්න. මේ හැකියාව තියෙන්නේ මේ බෝඩ් එකේ ඉන්න නයිට්ලා 4 දෙනාට විතරයි. කොච්චර බල සම්පන්නව ක්වීන්ටවත් ඒ බලේ නැහැ. කිංටවත් බිෂොප්ටවත් රුක්ටවත් කිසිම කෙනෙකුට ඒ බලේ නැහැ. ඒකින්ද අපි මෙයා ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕන. මුලින්ම චෙස් අදින කට්ටියට සාමාන්‍ය වැරදෙන්නේ නයිට් අදගන්න ගියෙන් පස්සේ තමයි. අපි බලමු නයිට් කොහොමද යන්නේ කියලා. මොන බලන්න මේ නයිට් යන්න පුළුවන් තැන් ටික මම කළු පාට ෆෝන් ළඟින් මාක් කරනවා. මෙයා යන්නේ මෙන්න මෙහෙම. මේ පැත්තට 1 2 1 එල් අකුර වගේ. දැන් ඔයගොල්ලන්ට පේන්නනේ එල් අකුරක් මේක මේ. එල් අකුර වගේ. ඒ වගේම 1 2 1. ඔයගොල්ලන්ට පේන මෙයා යන්නේ එල් අකුරක් වගේ. එතකොට මෙහෙම වටේටම යන්න පුළුවන්. දැන් මේ පැත්තේ මෙයාට ගියොත් 1 2 1 හරිනේ. එල් අකුර හරි. එතෙන්ට යන්න පුළුවන්. මේ පැත්තේ 1 2 1 එල් අකුර හරිනේ. යන්න පුළුවන්. මේ පැත්තෙන් බැලුවොත් 1 2 1 මෙන්න මෙතෙන්ට යන්න පුළුවන් එල් අකුරේ හැඩයට. එල් අකුර අනිවාර්යෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. 1 2 1 මෙන්න මෙතෙන්ට පුළුවන්. එතන මෙයාට 1 2 1 ඊළඟට 1 2 1 ඔයගොල්ලන් බලන්න මේ සුදු නයිට් ඉන්න තැන අනුව අපිට ගමන් කරන්න පුළුවන් ස්ථාන 8ක් තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලා මේ බිෂොප් එහෙම කියනකොට ගොඩක් දුර යන්න පුළුවන්. එහෙම බෑ. මෙයා යනවා නම් මෙන්න මේ කොටු අටින් එකකට අනිවාර්යයෙන්ම යන්න ඕන. වෙන මෙයාට යන්න තැනක් නැහැ. ඒ වගේම ඔයගොල්ලන්ට යමක් මේකේ පේන්න ඕන. දැන් මෙයාට උනන්ට පේන මෙන්න මේ ඉත්තතාවකාලිකව අපි දැන් මේක පුරුදු වෙනකොට මෙන්න ඉන්නේ කළු කොටුවේ. බලන්න ඊළඟට මෙයා යන කොටු ඔක්කොම සුදු කොටු. මේ කොටුව සුදුයි, මේක සුදුයි, මේක සුදුයි, මේ අටම සුදුයි.
එතකොට යම් කිසි අවස්ථාවක නයිට් කෙනෙක් කළු කොටුවක හිටියොත් ඊළඟට ඇටෑක් වෙන්නේ නැත්නම් ඊළඟට යන්නේ සුදු කොටුවකට. අත් බලමු මෙයා සුදු කොටුවක හිටියොත් මොකද වෙන්නේ කියලා. මෙයා සුදු කොටුවක හිටියොත් යන්න පුළුවන්. අපි තියලා බලමු. ඔයගොල්ලන් දැන් පුරුදු වෙන්නත් එක මම මේ නයිට් ගෙන ටිකක් වැඩිපුර ගෙන 1 2 1 L අකුර හරි. 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 මෙන්න මෙතන නයිට් හිටියොත් මෙන්න යන්න පුළුවන් තැන් ටික. අර ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු ලක්ෂණය මෙතනක් තියෙනවා. මෙන්න සුදු නයිට් සුදු කොටුවේ ඉන්නේ. බලන්න ඊළඟට යන්නේ කොතැනද කියලා. ඊළඟට යන්න පුළුවන් කොටු 8ම කළු පාටයි. ඒකත් ඔයගොල්ලෝ දල වශයෙන් මතක තියාගන්න ඕන අදිනකොට. සුදු කොටුවක හිටියොත් ඒ නයිට් අනිවාර්යෙන් ඊළඟට යන්නේ කළු කොටුවකට. කළු කොටුවේ හිටියොත් ඒ නයිට් අනිවාර්යෙන්ම යන්නේ ඊළඟට සුදු කොටුවකට. ඒක මතක තියාගන්න ඕන. ඒ වගේම ඔයගොල්ලන් චෙස් අදින බලාපොරොත්තු වෙනවා නම් නයිට් ගේ හැසිරීම රටාව අතිශයින්ම හොඳටම අධ්‍යයනය කරන්න ඕන. මොකද චෙස් ගේම් එක අදින ගියාන් පස්සේ ඔය දැන් මම පෙන්වන 1 2 1 1 2 1 ගිය ගිය ඔහොම අදින්න බෑ. අපි මෙතන ඉත් එක්ක කැපෙන්නේ නම් අපි දැනගන්න ඕනේ මෙයා මෙහෙම කපන්නේ. ඒකින්ද මෙයා ගමන් රටාව හොඳට ධාරණය කරගෙන තියෙන්න ඕනේ. නැත්නම් මේ කොටු ගණන් කර අනේ මෙන්න 1 2 මු මෙතෙන්ද 1 2 මෙහෙම අදින්න බෑ. හොඳට ප්‍රැක්ටිස් කරලා අපිට පුරුදු වෙලා තියෙන්න ඕන. මම දැන් ඔයගොල්ලන්ට කිව්වේ මෙන්න මේ විදිහට යන්න පුළුවන් කියන්නේ. මෙයාට යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට දැන් ඉස්සෙල්ලා කිව්වේ 1 2 1 කියලානේ. එතකොට එයා ඇත්තටම ගියේ කොටු 3යි. අපිට අනිත් පැත්තටත් මේක ගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා ගත්තේ 1 2 1. දැන් පුළුවන් 1 1 2. මේ පැත්තට 1 1 2. 1 1 2. 1 1 2. 1 1 2. මේ ආකාරයට තියාගන්නත් පුළුවන්. ඒ තියාගත්තත් අර කොටු වලටම තමයි එන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. නයිට් යන්න පුළුවන් උපරිම එක පාරකට කොටු 3යි. හැබැයි ඕනිත් එක රුඩින් යන්න පුළුවන්. ඒක අපිට ක්‍රම දෙකකට ගන්න පුළුවන්. මේ පාට දෙකෙන් ඉක්තොන්ගේ මේ මම මේ නයිට් ගැන කියන්නේ මෙයා අනිවාර්යයෙන්ම පටන් ගන්න කට්ටියට වැරදෙනවා. මෙයා ගැන හොඳට අධ්‍යයනය කරලා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන. නැත්නම් මේ ගේම් එක අමාරු. මෙයා තමයි මතක තියාගන්න ඕන. චෙස් ක්‍රීඩාවේ සංකේතය විදිහට පාවිච්චි කරන්නේ. ඒ වගේම අදින්න අමාරුම. ඒ වගේම අනිත් එක්ක නම් හොඳටම ඇටැක් කරන්න පුළුවන්. ඉත තමයි නයිට්. ඔන්න මම අර ඉස්සෙල්ලා කිව් විදිහට 1 2 1. එහෙම යන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කියන්නේ 1 2 1 කොටු 2. 1 2 3. අනිත් විදිහට යන්න පුළුවන්. 1 1 2. එතකොටත් කොටු 3යි. මේකට 1 2 3යි. ඒ විදිහට තමයි යන්නේ. මෙයා ගැන නම් හොඳට අධ්‍යයනය කරන්න ඕන. ඔයගොල්ලන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා අහන්න. අනිවාර්යෙන් ඒකට උත්තරයක් දෙනවා. චෙස් ක්‍රීඩාවෙන් මේ නයිට් යන විදිහ ඉගෙන ගත්තොත් ඔයගොල්ලන් චෙස් අදින්න පුළුවන්. චෙස් අදින්න පුළුවන් කියලා කියන්නේ චෙස් ගේම් එකක් ඇදලා දිනන්න පුළුවන් කියන එක නෙමෙයි. චෙස් ක්‍රීඩාවේ තියෙන බේසික් රූල්ස් ටික ඉගෙන ගන්න පුළුවන් මෙයා ඉගෙන ගත්තොතින්. චෙස් ක්‍රීඩාව ජයග්‍රහණය කිරීම තීරණය වෙන්නේ තමන් චෙස් ක්‍රීඩාව පිළිබඳ දන්න ප්‍රමාණය, දැනුම ප්‍රමාණය සහ චෙස් බෝඩ් එකේ තමන් සෙල්ලම් කරලා තියෙන ප්‍රමාණය අනුව. එතකොට තමයි ඉත්තේ දැක්කා මේ ඉත්තර ඊළඟට යන්න පුළුවන් කොතැනද කියලා තේරෙන්නේ. ඒ නැතුව ඔයගොල්ලෝ හරියට ප්‍රැක්ටිස් කරේ නැතොත් ආයෙදා කිව්වනේ මෙයා මේ පැත්තට දෙකයි මෙහෙට එකයි එහෙම ක්‍රීඩාවේ ප්‍රාථමික ලක්ෂණ පෙන්눔 කළා මේක දිනන්න බෑ. හරියටම ප්‍රැක්ටිස් කරන්න ඕන. අපි බලමු ඊළඟට අපි මොකද්ද කරන්න කියලා. ඒක නිසා ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් නයිට් කොහොමද යන්න කියලා ප්‍රැක්ටිස් කරන්න. දැන් ඔයගොල්ලන්ට මතකයි මම ඉස්සෙල්ලම කියලා දුන්නේ කවුද? කිං යන විදිය කියලා දුන්නා. ඊළඟට බිෂොප්ලා දෙන්න ගමන් කරන විදිය නැත්නම් යන විදිය කියලා දුන්නා. ඊළඟට කවුද? ඊළඟට මම කියලා දුන්නා මට පිළිවෙල නම් දැන් හරියට මතකත් නැහැ. මේ දෙන්න කියලා දුන්නා. ධන ලකුණ වගේ යනවා කිව්වේ. ආසල්ල දෙන්න. මේ සමහරීත් වුණ නම් දෙක තුනක් තියෙන එකින්ද මම එක සැරේකට මෙයාට ආසල් කියලා ඊළඟට රුක් කිව්වොත් එහෙම එච්චර හිතන්න බෑ. රුක් කියන්නේ මෙයාට තමයි. ආසල් කියන්නේ මෙයාට තමයි. ඊළඟට ක්වීන් කියලා දුන්නා. වැදගත් මිත්‍යයි කියලා මම කියලා දුන්නේ වටිනාකමින් වැඩිම නම් කින්. හැබැයි මම පරිසම් කරගන්න ඕන හින්දා මෙයාට තමයි හොඳට ඇටෑක් කරන්න පුළුවන් ඉත්තේ. මෙයා ගොඩක් වටිනිත්තේ මෙයාමම කියලා දුන්නා. ඔයගොල්ලන්ට මම අවසාන වශයෙන් නයිට්ලා යන විදිය කියලා දුන්නා. මම කිව්වේ ගොඩක් මේක ටිකක් සංකීර්ණයි.
එල්ලකුර වගේ යන්නේ චෙස් ක්‍රීඩාවේ සංකේත විදිහටත් පාවිච්චි කරන ගොඩක් වෙලාද මෙන්න මේගොල්ලෝ. ඒගොල්ලෝ අයින් කරා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඊළඟට මෙන්න මේ පෝන්ලා. මෙන්න මේ පෝන්ලා ටික සාමාන්‍යයෙන් නෙමෙයි මට සාමාන්‍යයෙන් කියලා කියුණාට මේ දෙවනි පේලියම තමයි අනිවාර්යෙන් තියෙන්නේ. කළු පෝන්ලා ටික මෙන්න මේ විදිහටම දෙවනි පේලිය තමයි තියෙන්නේ. මේගොල්ලන්ගේ විශේෂ ගමන් රටාවක් පෙන්වුම් කරනවා ආනි දෙන්න මෙතන. විශේෂ ගමන් රටාවක් පෙන්වුම් කරනවා. දැන් අර ඉත්තෝ අනිත් ඉත්ත කපන්නෙත් ඔය යන විදිහටම තමයි. හැබැයි මේ ඉත්තෝ එහෙම නෙමෙයි. මේගොල්ලෝ යන්නේ ඉස්සරහට අපිට මෙයා දිනවනම් මෙහෙම යන්නේ. ඔහොම යන්නේ. හැබැයි ඉත්තෝ කපන්නේ පැත්තට. යන්නේ කෙලින් අතට. අපිටම දැන් මෙයාට මේ ඉත්ත කපන්න බෑ. හැබැයි මෙයාට මෙන්න මේ පැත්තට ගිහලා මේ ඉත්ත කපන්න පුළුවන්. ඒකින් ඔයගොල්ලෝ හොඳටම මතක තියාගන්න ඕන පෝන්ලා යන්නේ එක විදිහකට ඊත් කපන්නේ වෙන විදිහකට. අනිත් එක මට කියන්නත් අමතක වුණා ඒ කමන්නේ පස්සේ කිව්වා මේ ඊත්ංගේ වටිනාකම් විවිධ වුණාට මෙයා තමයි බලයෙන් අඩුම ඊත්. හැබැයි බලයෙන් අඩුම එක්කෙනාට උනත් මේ බලයෙන් වැඩිම ඊත් උනත් කපන්න පුළුවන්. එහෙම මේ බලයේ පිළිබඳ මෙතන ප්‍රශ්නයක් නැහැ. ඕනම පොඩි ඊත්ෙකුට ලොකු ඊත්ෙක් කපන්න පුළුවන්. ඒ කියන්නේ මේක යුද්ධයක් නියෝජනය කරමින් යන ක්‍රීඩාවක් නිසා සෝල්ජර් කෙනෙකුට රජිනව මරන්න පුළුවන්. සෝල්ජර් කෙනෙකුට බලය අඩු වුණාට රජුරුව මරන්න පුළුවන්. මෙයා බෑ මෙයා අපේ රජුරුව නිහ මැරුවොත් අපි කොහොම පරාද වෙනවා. මේ ඒක නිසා මේ සෝල්ජර් කෙනෙකුට රජුරුව මරන්න පුළුවන්. ඒකින්ද ඕනම බලය අඩු ඉත්තේකට ඕනම බලය වැඩි ඉත්තේ කපන්න පුළුවන්. ඒක නෙච්චර හිතන්න එපා. ඒක ප්‍රැක්ටිස් කරනකොට තේරෙනවා. දැන් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන එක තමයි මේකේ නීති තියෙනවා. තමයි දන්න කට්ටිය හැවි අයි පෝන්ලා එකපාර දෙකක් දාන්න බැරිද කියලා. ඒවම පස්සේ කියලා දෙන්න. මේ ඉත්තු යන්නේ මෙහෙම මෙහෙම ඊළඟ පාර මට අදින්නවා මෙහෙම ඊළඟ පාර මට අදින්නවා මෙහෙම ඉස්සරහට මං අර කිව්වා වගේ මේගොල්ලෝ මෙහෙම ඉස්සරහට ගියන් අපිට මෙතෙන්ට ඇද්දා මෙයා කපන්න බෑ. හැබැයි එයාට මෙන්න මෙයා කපන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕන පෝන්ලා යන්නේ ඉස්සරහට හැබැයි කපන්නේ පැත්තට. ඒක මේ පෝන්ලාගේ තියෙන විශේෂ ලක්ෂණයක්. දැන් අනිත් ඉත්තු නම් අපි හිතමු දැන් මෙයා නම් යන්නේ මේ මේ අර මං කියපු කොටුවට දිගේ දිගට කපන්නෙත් ඒ විදිහටම ගිහිල්ලා. ඒගොල්ලන්ගේ වෙනසක් නැහැ. ඒතකොට මෙතන ඔයගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි මුලින්ම බෝඩ් එක තියාගන්න විදිය. දකුණු අත පැත්තෙන් සුදු පාට කොටුවක් එන බෝඩ් එක තියාගන්න ඕන. දෙවනි පියවර තමයි ඉත්තු ටික හරියට බෝඩ් එක උඩ තියාගන්න ඕන. ඉත්තු ටික බෝඩ් එක තියාගත්තාම සුදු පාට එක්කෙන තමයි ඉස්සෙල්ලා අදින්නේ. එහෙම අදිනකොට ඔය මේ ඔයගොල්ලෝ මේ හැම ඉත්තෙම ගමන් කරන විදිය කල්පනා වෙන්නේ මේ ප්‍රැක්ටිස් එකෙන්ම අවබෝධ වෙලා තියෙන්න ඕන. කල්පනා කර කර අදින්න බෑ. ගේම් එකක් අදින්න මම ඉස්සෙල්ලා කිව්වා. ඒක නිසා ඔයගොල්ලෝ හැම ඉත් එකම යන විදිය දැනගන්න. ඒකට විශේෂයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ නයිට් විතරයි ඉත් වන්න මම මේක පුන පුනා කියන්නේ ඒකයි. මේ නයිට් විතරයි ඉත් වන්න උඩින් පැනලා යන්න පුළුවන්. එතකොට පෝන්ලා තමයි යන්නේ එක විදියකට ඉත් කපන්නේ තව විදියකට. ඒවත් මතක තියාගන්න ඕන. දැන් මම මේක කරගෙන යනවා නම් පොඩි දෙයක් කියන්න අමතක වුණා. මේ පෝන්ලා නැත්නම් සෝල්ජර්ස්ට ඉස්සරහට ගියන් පස්සේ ආපහු පිටිපස්සට එන්න බෑ. හැබැයි දැන් මේ ඉත්තට නම් දැන් මම මේ පැත්තෙන් අදිනවා නම් මෙහෙම ගිහිලා ආයි මෙහෙ එන්න පුළුවන්. හැබැයි මගේ මේ පෝන්ලට මෙහෙම ගියන් පස්සේ ආපස්සට එන්න බෑ. මට ඒක පොඩ්ඩක් කියන්න අමතක ගිරියි. දැන් මෙතන මගේ දුවත් ඉන්නවා. එයාලා මං ජෙස් අදින පුරුදු කරලා තියෙන්නේ. එයා තමයි කිව්වේ මට මේක කියන්න කියලා. මට පොඩ්ඩක් අමතක වුණා පෝන්ලට මොන මේ හේතුවක් නිසාවත් ආපස්සට එන්න බෑ. ඒකත් හොඳට මතක තියාගන්න ඕන. අද වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම මේක මේ තව පොඩි කතාවක් තියෙන මේ චෙස් සම්බන්ධයෙන් එකක් කියලා නවත්වනවා. දැන් ඒගොල්ලන් මම චෙස් බෝඩ් එක තියාගන්න විදිය, චෙස් බෝඩ් එකේ ඉත්තෝ තියාගන්න විදිය, ඉත්තෝ ගමන් කරන විදිය ඔක්කොම කියලා දීලා තියෙනවා. ඒගොල්ලන්ට මේ ටික පුරුදු වුණොත් ආධුනිකයෙක් විදියට වැරදේවි අදිනකොට හැබැයි චෙස් ක්‍රීඩාව අදින්න පුළුවන්. මම ඊළඟට මේක තුන්වෙනි කොටස කරනවා. ඒකට දුවත් එක තමයි කරන්නේ. යාටත් මම චෙස් අදින පුරුදු කරලා තියෙන්නේ. එතකොට වැරදි නැතුව හරියට නීත්‍යානුකූලව ඉත්තු අදින්න පුළුවන් විදිහ යාටත් පුළුවන්. අපි ඊළඟට බලමු අපි ඊළඟ කොටසෙන් ඒක කොහොමද වෙන්නේ කියලා. ඊට අමතරව මම ඔයගොල්ලන්ට කියන්න හිතන් හිටියා මේ චෙස් ක්‍රීඩාව ගැන පොඩි කතාවක්. මේක ලොකුට කියන්නේ නැහැ මේ වෙලාව අපරාධ නිසා. මේ චෙස් ක්‍රීඩාව හඳුන්වා දීලා තියෙන්නේ පණිවරයෙක් නැත්නම් ඍෂිවරයෙක් කියලා කියනවා. මේ යුද්ධයක් වෙන්න ගියාම මේ දෙපැත්තක යුද්ධයක් ගැන කියන්නේ. යුද්ධයක් වෙන්න ගියාම යුද්ධ කරන්නේ නැතුව
චෙස් ක්‍රීඩාව කරලා දිනෝ පැත්තට ජයග්‍රහණය දෙන්න හිතාගෙන මම මේ බොහොම කෙටියෙන් කියන්නේ. එපාර මේ ලොකු මනුෂ්‍ය ඝාතනයක් වෙන්න කිහිප එක වළක්ව ගත්ත නිසා රජතුමාට බොහොම සන්තෝෂ හිතිලා මේ ඍෂිවරයාට නැත්තම් ඒ පඬිතුමාට කතා කරලා කියලා තියෙනවා, එයා මේ ක්‍රීඩාව නිර්මාණය කරාට ඔයාට කැමති දෙයක් මගෙන් ඉල්ලන්න මම ඕන දෙයක් දෙනවයි කියලා. එපාර මේ ඍෂිතුමා කියලා තියෙනවා මම මෙතන මනුෂ්‍ය ඝාතනයක් එක නැවැත්තුවා, මට ඒ වෙනුවෙන් වෙනම ත්‍යාගයක් එපැයි කියලා. මේ රජ්ජුරුව දිගින් දිගටම කියනකොට එයා එහෙනම් ත්‍යාගයක් මේ ඉල්ලන්න ඉල්ලන්න කියලා එයා කියනවා, හරි මං එහෙනම් ත්‍යාගයක් ඉල්ලන්නම්, මේ චෙස් බෝඩ් එකේ ධාන්‍ය ජාතක නම් කරලා තිබුණේ නැහැ. අපි උදාහරණයක් හිතමු හාල් කියලා හිතුවත් කමන්නේ, සමහර ඊට වැඩිය ඇට ටිකක් විශාල ධාන්‍ය ජාතියක් වෙන්නේ නැදී මේ ඕලන්ට වෙන පළවෙනි කොටුව. මේ කොටුවට අපිට මේ ධාන්‍යයට කියලා මේ දැන්ට ධාන්‍යයට දෙකක් දෙන්න, ඊළඟ කොටුවට ඒ වගේ දෙගුණයක් දෙන්න. එතකොට මේ කොටුව ගත්තොත් ධාන්‍යයට හතරයි, ඊළඟ කොටුවට ඒ වගේ දෙගුණයක්, ඊළඟ කොටුවට ඒ වගේ දෙගුණයක්, ඊළඟ කොටුවට ඒ වගේ දෙගුණයක්. අන්න ඒ විදිහට පළවෙනි කොටුවේ ධාන්‍යයට දෙකකින් පටන් අරගෙන දෙගුණි 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 වෙවි යන්න මේ බෝඩ් එකේ කොටු ගානට එයාට ධාන්‍ය දෙන්න කියලා කිව්වලු. ධාන්‍ය දෙන්න කියලා කිව්වෙන් පස්සේ රජ්ජුරුවෝ හිතුවලු, ආ මේකනම් අවුලන්නේ නැහැ, මෙයා මෙච්චර මේ ලොකු අමාරු වැඩක් කළා, මේ ධාන්‍යයට දෙකකින් පොඩි ගානක්නේ ඉල්ලලා තියෙන්නේ, ඕක දෙන්න පුළුවන් කියලා. හැබැයි ඔයගොල්ලොන්ට මම මේ කතාව ඉතුරුට ඊළඟ වීඩියෝ එකේදී කියනවා, ඔයගොල්ලෝ අනුමාන කරලා බලන්න ධාන්‍යයට කොච්චර විතර මේ පඬිතුමාට දෙන්න වෙන්නේ ඇද්ද කියලා. එහෙම ඔයගොල්ලන්ට ගාණක් හදාගන්න පුළුවන් වුණොත් කමෙන්ට් එකක් දාලා එතන ඉලක්කම දාන්න. අපි හිතමු ධාන්‍ය ගෝණියක්, ඒකේ සංඛ්‍යාවක් නැහැනේ, අපි හිතමු ධාන්‍ය 5000ක් නැත්නම් 10000ක් දෙන්න වෙන්නේ ඔයගොල්ලන්ට ගාණ හදලා. මොකද මේ කොටු 64ක් තියෙනවා, 1 2 3 4 5 6 7 8යි. මේ පැත්ත 8ක් තියෙන කුටු 64ක් තියෙනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න, පළවෙනි එකට ධාන්‍යයට 2යි, ඊළඟ එකට දෙගුණය, ඊළඟ එකට දෙගුණය, ඊළඟ එකට දෙගුණය, ඊළඟ එකට දෙගුණය විදිහට තමයි ධාන්‍යයට ඉල්ලලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ නිකන් හදලා බලන්න ධාන්‍ය කොච්චර විතර ඕනද කියලා. දැන් ඔයගොල්ලන්ට මෙහෙම කියනකොට පොඩි අයිඩියා එකක් ඇති නේ, රජ්ජුරුවන්ති වුණා වගේ. රජ්ජුරුවන්ති වෙච්ච අයිඩියා එකයි ධාන්‍ය කොච්චර ඕන වුණාද කියලා මම ඊළඟ එකේදී කියන්නම්. එහෙනම් බොහොම ස්තුතියි අපේ වැඩසටහන බැලුවට. ඔයගොල්ලෝ මම අර මුලින් කිව්වා වගේ ඔයගොල්ලෝ මේ වැඩසටහන මුලින් බලන්න හැදුවේ මේකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම මේකේ පාර්ට් 1 එක දාලා තියෙනවා. පාර්ට් 1 එක බලලා තමයි පාර්ට් 2 එක බලන්න ඕනේ, නැත්නම් ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. එහෙනම් බොහොම ස්තුතියි.